ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැද පෙරදිග රාජ්‍යයක් වන ජෝර්දානය පිළිබඳව. ඇතරම ජෝර්දානය කියන්නේ ශ්‍රී ලාංකිකයන්ට තරමක් සුවිශේෂී රටක්. මොකද ජෝර්දානය විසින් ශ්‍රී ලාංකිකයන්ට වාර්ෂිකව සැලකිය යුතු රැකියා ප්‍රමාණයක් ලබා දෙනවා. ඇතරම ජෝර්දානය කියන්නේ ගාමන්ට් අංශය සඳහා ලෝක ජනප්‍රියම රටක්. ඒ නිසා ශ්‍රී ලාංකිකයන්ට වාර්ෂිකව ලැබෙන රැකියා අතරින් අතිබහුතරයක් ගාමන්ට් අංශයේ රැකියා විදියට හඳුන්වන්න පුළුවන්. කොහොමනම් අද වීඩියෝවෙන් ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජෝර්දානය කියන රට පිළිබඳව. අපි මීට පෙර මැද පෙරදිග කලාපයේ රටවල් කිහිපයක් පිළිබඳ වීඩියෝ සිදු කළා. නමුත් එම රටවලට සාපේක්ෂව ජෝර්දානය කියන්නේ තරමක් වෙනස් රටක්. මොකද මෙහි හොඳ සහ නරක කියන දෙයන්සෙම සමානව පවතිනවා. ඒ නිසා අද වීඩියෝවෙන් මේ සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් සියලුම විස්තර සොයා බලමු. ජෝර්දානයේ නිල වශයෙන් හඳුන්වන්නේ ජෝර්දාන් හසිමයිට් රාජධානිය නමින්. භූගෝලීය පිහිටීම අනුව ජෝර්දානය අයත් වෙන්නේ මැද පෙරදිග කලාපයට. ඒ අනුව සවුදි අරාබිය, ඉරාකය, සිරියාව, පලස්තීනය සහ ඊශ්‍රායල ජෝර්දානය සමගින් දේශ සීමා බෙදා ගන්නවා. මීට අමතරව රටේ බටහිර කොටසේ ඉතාමත්ම සුළු භූමියක් රතු මුහුදට මායිම් වෙනවා. ජෝර්දානයේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 90,000කට ආසන්නයි. කෙසේ වෙතත් රටේ භූමියෙන් වැඩි ප්‍රදේශයක ආවරණය වෙලා තියෙන අරාබික ආන්තරය. මෙහි අගනුවර සහ විශාලම නගරය වෙන්නේ අම්මාන්. එය රටේ දේශපාලන, සංස්කෘතික සහ ආර්ථික මධ්‍යස්ථානය විදියට හඳුන්වන්න පුළුවන්. 2023 වර්ෂයේ වෙද්දී ජෝර්දාන් ජනගහනය මිලියන 11කට ආසන්නයි. එම ජනගහනයෙන් වැඩි වශයෙන් ජීවත් වෙන්නේ අරාබිවරුන්. මීට අමතරව සර්කැසියා, ආර්මේනියා සහ තවත් සුළුතර ජන කණ්ඩායම් කිහිපයක් එහි සුළු වශයෙන් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම සහ නිල ආගම වෙන්නේ ඉස්ලාම්. කෙසේ වෙතත් ජෝර්දානය අනිකුත් අරාබි රටවලට සාපේක්ෂව ආගමික ඉවසීමකින් ඉතාමත්ම ඉදිරියෙන් ඉන්න රටක්. ඒ නිසා ජෝර්දානය තුල සැලකිය යුතු සුළුතර ක්‍රිස්තියානි ප්‍රජාවක්ද සිටිනවා. ජෝර්දානයේ නිල භාෂාව විදියට සැලකෙන්නේ අරාබි භාෂාව. කෙසේ වෙතත් එහි නාගරික උගත් ජනතාව අතර වැඩි වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන බවට වාර්තා වෙනවා. ඇතරම ජෝර්දානය කියන්නේ වසර දහස් ගාණක ඉතාමත්ම ප්‍රෞඪ ඉතිහාසයක් පවතින රටක්. ඒ අනුව මවුන් විවිධ වකවානුවල විවිධ ශිෂ්ටාචාරවල කොටසක් විදියට පැවතුණා. ඒ නිසා ජෝර්දානයේ බොහෝ ප්‍රදේශවලින් විශාල ඓතිහාසික වටිනාකමක් ඇති නටබුන් දැක ගන්න පුළුවන්. ජෝර්දානයේ මෑත ඉතිහාසය තුල තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයට යටත්ව පැවතුණා. ඇතරම ඔටෝමාන් අධිරාජ්‍යයෙන් ජෝර්දානය නිදහස ලබා ගන්නේ 1946 වර්ෂයේදී. එම නිදහසෙන් පසු මෙය පාලනය කරන්නේ හසමයිට් රාජවංශය විසින්. වර්තමානයේ වෙද්දී මෙහි පවතින දෙවන අබ්දුල්ලා රජු සමග වේවස්ථාපිත රාජාණ්ඩුවක්. ජෝර්දාන ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ඇතරම ජෝර්දානයට පවතින අනිකුත් අරාබි රටවලට සාපේක්ෂව ඉතාමත්ම කුඩා ආර්ථිකයක්. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී ජෝර්දානයේ දල් දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන් 47ක් වෙනවා. ශ්‍රී ලංකාවේ එමාගේ ඩොලර් බිලියන් 75ක් වෙනවා. 2023 වර්ෂයේ වෙද්දී ජෝර්දාන ඒක පුද්ගල ආදායම දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 4600ක් විදියට. ඇතරම කලාපයේ වෙනත් අරාබි රටවල ආර්ථික වර්ධන වේගය ඉතාමත්ම ඉහළයි. නමුත් වසර ගණනාවක සිටම ජෝර්දාන ආර්ථිකය වර්ධනය වෙන්නේ ඉතාමත්ම මන්දගාමීව. එයට ප්‍රධානම හේතුව විදියට සැලකෙන්නේ සම්පත් හිඟකම. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී ජෝර්දානයේ මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 102 වෙනි ස්ථානයේ. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 71 වෙනි ස්ථානයේ. කොහොමනම් ජෝර්දානය කියන්නේ සෞඛ්‍ය සේවා ඇතුළු යටිතල පහසුකම් ඉතාමත්ම හොඳ මට්ටමින් පවතින රටක්. එහි ඉතාමත්ම හොඳින් සංවර්ධිත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවතිනවා. එමගින් ජෝර්දාන් පුරවැසියන්ට නොමිලේ ඉතාමත්ම උසස් සෞඛ්‍ය පහසුකම් අත්විඳින්න පුළුවන්. ඒ වගේම විදේශිකයන්ට සෞඛ්‍ය රක්ෂණයක් මගින් හෝ මුදල් ගෙවීමෙන් ජෝර්දානය තුලදී ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. මීට අමතරව රටේ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ජෝර්දාන් රජය විසින් විශාල වශයෙන් ආයෝජනය කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට අගනුවර ආශ්‍රිත මහා මාර්ග සහ පොදු ප්‍රවාහනය ඉතාමත්ම හොඳ මට්ටමකින් පවතිනවා. කෙසේ වෙතත් ජෝර්දානයේ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් ඉතාමත්ම සීමිත බවටයි වාර්තා වෙන්නේ. මීට අමතරව ජෝර්දානයට තිබෙන ප්‍රධානම ගැටලුවක් වෙන්නේ ජලය සහ බලශක්තිය හිඟය. ඇතරම ජෝර්දානය කියන්නේ කාන්තාර සහිත රටක් නිසා මෙහි ජල සම්පත් ඉතාමත්ම හිඟයි. ඒ නිසා මවුන්ට් අවශ්‍ය ජලය ආනයනය කරන්න සහ පිරිපහදු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම රටේ දුරස්ත ග්‍රාමීය ප්‍රදේශවල ජල විදුලි හිඟයක්ද පවතින බවට වාර්තා වෙනවා. අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් කලාපයේ අනිකුත් රටවලට සාපේක්ෂව ජෝර්දානය ඉතාමත්ම ආරක්ෂිත රටක් විදියටයි සැලකෙන්නේ. ඒ අනුව ජෝර්දාන් රජය විසින් එහි අභ්‍යන්තර ආරක්ෂාව ස්ථාවර පවත්වා ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කරනවා.
ඇතරම ජෝර්දානය කියන්නේ සම්පත් හිඟ රටක් වුණත් මොවුන් මෑත කාලීනව විශාල වශයෙන් ආර්ථිකය විවිධාංගීකරණය කර තිබෙනවා. ඒ අනුව මෙහි ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නේ සේවා කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය. මීට අමතරව මූල්‍ය සංචාරක සහ විදුලි සංදේශ වැනි අංශත් මෙහි දල් දේශීය නිෂ්පාදනයට විශාල වශයෙන් දායකත්වය දක්වනවා. ජෝර්දානයේ ප්‍රධාන කර්මාන්ත වෙන්නේ ඇඟලුම්, රෙදිපිලි, රසායන ද්‍රව්‍ය සහ ආහාර සැකසුම්. මීට අමතරව මෙහි ඖෂධ නිෂ්පාදනය සහ පතල් කැණීම වැනි අංශත් දැක ගන්න පුළුවන්. ඇතරම ජෝර්දානය කියන්නේ ඇඟලුම් සහ රෙදිපිලි නිෂ්පාදනය සඳහා ලෝකේ ජනප්‍රියම රටක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේ නිසා ජෝර්දානය තුල විශාල වශයෙන් ගාමන්ට් අංශය රැකියා පවතිනවා. ඇතරම ශ්‍රී ලංකාවටත් SLBFE හරහා නිල වශයෙන් ජෝර්දාන් රැකියා අවස්ථා වාර්ෂික විශාල වශයෙන් ලැබෙනවා. ඒ නිසා මේ වන විටත් ජෝර්දානයේ ගාමන්ට් අංශය තුල ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් රැකියා සිදු කරනවා. ජෝර්දානයේ ප්‍රධානම වෙළඳ හවුල්කරුවන් වෙන්නේ යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය. ඒ අනුව ජෝර්දානයේ එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය සමගින් ගිවිසුම් පවතිනවා. මීට අමතරව ජෝර්දානයේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවන් වන අසල්වැසි රටවල් වෙන්නේ සවුදි අරාබිය සහ ඉරාකය. ජෝර්දානයේ ජීවන වියදම් ආදායමට සාපේක්ෂව මධ්‍යස්ථ අගයක් ගන්නා බවටයි වාර්තා වෙන්නේ. මෙහි භාවිතාවන මුදල් ඒකකය හඳුන්වන්නේ ජෝර්දාන් ඩිනාර් නමින්. මේ වීඩියෝ සිදු කරන මොහොත වෙද්දී ජෝර්දාන් ඩිනාර් එකක් ශ්‍රී ලංකන් රුපියල් 419ක් වෙනවා. ඒ වගේම 2023 වර්ෂයේ වෙද්දී ලෝක සතුටු දර්ශකයෙන් ජෝර්දානයේ රැඳී සිටින්නේ 123 වෙනි ස්ථානයේ. එම ලයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ 112 වෙනි ස්ථානය. ඒ වගේම 2023 වර්ෂයේ වෙද්දී ලෝක දූෂණ දර්ශකයෙන් ජෝර්දානයේ රැඳී සිටින්නේ 61 වෙනි ස්ථානයේ. ලයිස්තුවේ ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ 101 වෙනි ස්ථානය. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝකින් හමු වන බලාපොරොත්තු වෙන් මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දිනෙකටම.